ඒ ඒත් ප්‍රේතලෝක උපන් සත්වයට ආය මනුසුල්ලෝකෙට එෙම මේ අවස්ථාවවාහිමලෑවා. ආයිත්වටෙන්නේ පල්හැට. පල්ලහට වැටනුත් පල්ලහැටවමිසක්කා ඉහලටනක නන් ලේසි නෑමයි. අන්න තියන භහනකම. විතින් අපි මේ මොනවාර අවදු අපි අවරදු තව හිදී විස්සක් විසි පහන් තිහා ගහදලයක් අපි පොඩ්ඩි කාලයඉදී වයසකයි තවුරුද්ධහයක් පහන් අපි දන්නේ. රගන්න දෙයක් කරගන්න තියන ේටික ත එන කරගන්න තියන දයක් කරගන් තියන ේටිකට විතරයි කියන්නේ ගේ හද ක් ම ව ම ස හිත වන. රගන්න දෙයක් ක්මට කරගන්ඩ කියන්නේ. අපි කුසල් දහන් වහ වාරස් කර තයුතුයි. දවන් සමහරවෙලාවට වයසක මේ පින්වතුන් අපි ළඟට ල්ල කතා කරන්නකට ඔය තරුණු දරු ඇල්ල වැද ස්වාමීි අපි උඩ මාල්ලුවට යනවා වත් පිවිකරට යන සෑහිට යනවා කියලා දැන් වැදල පුදල යනවා දැන්ට වයිකල් ලඟගේෙත්න්නේ මංකේනවා මෙන්න මේයිදි හබල් අම්මල්ල හිතහදාගන්නන මෙහෙම. ඔය වයිසිදිය ඔයාල පංකලන. ඔය වයිසිදී ඔයාල කුසල් කලන වයිසි ඔය දරුවෝ කරගන්න පෙන්ටික යාල් කරගන්න බැරුුණ. එහෙනම් මෙයාල මේ වයිසිදිී කරගන්නඩ පටන් ගත්ත පෙන්ටික ඔයාල දැන් කරන්න. එහෙමනාමනං ඇතරම ඒවීරිය හිතර ගත්තන් ඒවීරිය කෙනෙ හිතර ගත්තවොත් ඇත්තන. දැන් පුචි දුව ෙම ධර්මය හනවා එතකට සසර බය ගැන සදරාපාය ගැන ස්වාමි වහන්සේලා ඉදිරියේ මේ සත්‍යය දහරම මේවාගේ පුංචි කාලෙ යාලට ඉඳග නහන්ට ලබුණනද ඔයාහට ලැබන්නේ. හෙදම් මේ පුංචි ළමයි දෙහා බලලා ඔයාලා හිත අධිෂ්ඨානයක් ගන්න ඕන මේ පුංචි වයිසිදේ මේ ළමයි රැස් කරගන්න පින්න අපි දැන් කොහමයි රැස් කරගන්නො අපි ගොඩක් ප්‍රමාධනා කියලා. නොපි ගොඩක් ප්‍රමාදනා කියලා. බැරි නෑ. වීරිය තමයි ඕනන්නේ. අද කාලෙ හරියටම දුර්ුවල දේ තමයි අපිියිය. වීරේගෙන එක හරි පුදුමකන්. ඔබ දන්නවාද මේ ලෝකයේ. කාන්තාවන් අතරෙන් වීර්ියවන්තම කාන්තාවගේ ජීවිත කතාව. ඔබ ඔබ ඒ ගැන අහල නැද්ද ඒ ඒ මෙන මෙහෙම කතාවක්. ඒ මේ ලෝකෙ වීරියවන්තම කාන්තාව පින්වතුන තරුණගෙන ඉන්නවේ. ඉතාමත්ව අයසක කෙනෙ. ඒ වීරියවන්ත කාන්තාව දරුවෝ දහදෙනෙක් එන්න කෙනෙක්. ඒ දරුවූ සියලුම දෙනා මේ අම්මට සලකන්නේ. යන යන ගෙදරම් පන්නගන්න. ඉරිවාසේ මෙයාට කන්න නැබොන්න නැමයා හිංඟා කන්න පටන්ගත්තා. යාදැන් යාජචකක් විදියට යනකොට යනකොට මෙහිනි ආරණයක් දෙැක්. ඒ මෙහිනි ආරන්නේයට මෑ ගොඩ වුණා ගිහිල්ල බලාගෙන ඉන්නකොට කරුණාවන්ත භික්ෂුුණය මෑයට ආහර වේරක්දන්න ආරෙෙන් මේ ප්‍රීතියට පත්වනෑ ඇ කල්පනා කලා මෙතැ හිටියුත් නං අපිට පුළුවන් වී කෑමටිකක්හන්න. එතන නැවදනා ඇතිලා යා වත් පිළිවෙක්කරගෙන එන්නගොට ඒ මෙහිනිින් වහන්සේලා දේශනා කරන ධර්මය අහන්ඩ ලැබන. ඒ ධර්මය අහන් අහන්ඩ මෙයාට හිතුණ දරුව නිසා දුක්විදින්නේ නැ නැවත ඉපදෙන්න්න සිද් වුණු. දරුවෝ නිසා දුක්විදින්නේ නැත නැවත ඉපදෙන්ඩ සිද්දධ වුණොත් ඒඊළංඟ අපේ දුක්විදින්නේ අපේක්ෂාවක්කයක. අපි මේ ඇත්තරම දුක්විදින්නේ අපේක්ෂමක්ය. දරුවන්ගේෙන් ව වතරපොදක්ව ඕන්නෑ කියලා වචන එනවේ හිතේතිය හිතර කාවද කට තිබූ. දරුව අවසානකාලි බලන්ඩාව නැතත් ප්‍රශ්නයක්නේ. ඒලාංගට මේවිදියටට ඕන මේ වියටට ඕනු කෙලා හිතේ අපේක්ෂාණ ඇත්තන් දුකනේ. අපේක්ෂාව නිසාමයි දුකදයන මෙයා මේ කල්පනා කලා. මේ වෛර්ශකාච්‍යයම කල්පනා කලා. මටත් මහනවෙලා බනදන් වඩටඇත්තන් හොඳදයිේ. භික්ෂණේඩ ගිලක ම මහන කරන්න. භික්‍ෂනින් කල්පනා කලා මෙයා දැන්වත් පිළිවෙෙක් කරෙන ඉන්නවා. මෙයා මහනකොළොත් ඒකත් වරදක්නය මොකද අපිට වතුරටක්ව තුනු කරලාද. නත්තම් මේ වයිසට ගිල මුණ හකමන්. ඊට පස්සේ මෑ මහන කලා. මහනකල දැන් තරුණ භික්‍ෂුණින් යනවා අවවාද ගණ්ඩ ධර්මය හාන්ඩ යනවා. අර වයසක භික්‍ෂුණය ගන්නක් දෙය නෑ. ඇැට කියෙන අපි ගිල්ල එන්නම් ඇවිල් අපි බන කියන්න ඔොයා දැන් යන්නත් අමාරණය වතරුණු කරනක. ඊට පස්සේ මේ මෙ මොකද කල්ලේ දැන් අතරුණු කරනු. මෙයා හැම දාමරැක්කෝවත් පිලිවෙට්ටි කරලා රාත්‍රිකාල භික්‍ෂුණය සක්මන් කරනවා. ඒලඟට ඒ ගිනිහල්ගේ මැද තියෙන කනු අල්ලාගෙන වටේ සක්මන් කරන. තනයෙන් වීරය කරනු. වයසක ගෙන. ඒර්වාසේ දවසත් දැගර භික්‍ෂුණීින් ඔක්කෝ මස්සපයෙන් ගියා මෙයාට වතුරුණු කරන්න ගොමයාද රිපට දරටික දාලා හුද කලාවෙේ ඉන්නකුට සත්්දිනයි. මකදස්සු මේ සීතල සුළඟක්වාගේ හමාගෙන ගිය මෙයාට හිත නැමෙන්නේම ලිපත්තු කරනවා අට වැදිය බානා කරන්න ඕන කියම මේ එහෙම ඉදගෙන බානා කලා.මෑ හිමේට හිමේයට හිත එකඟ කලා. ඉත සමාධයක් ඇතුවා. සමාධමත් හිත ටික ටික ප්‍රකට වී ගෙන ප්‍රකටවී ගෙන පංචු පාදනස්කන්දය ප්‍රකට වෙන්න ගුට ප්‍රකට වෙනකුට තතාගත යන් වහන්සේ දිවසින් දැක්කා. බුදුරජාන් වන්සේ මේ සිද්ධිය දිවසින් දැකලා. ඒ ශනයෙන් මාලෝක දහරාවකවලගේ නො. භික්‍ෂුනියය භික්‍ෂුුණය ජීවිතය අවබෝධ කරලා නැතු අවස්දු සීයක් කිටිය අත රන්නේ. ඇ මහට අවුදු සයයි. භික්‍ෂුුණය ජීවිතය අවබෝධ කලා නම් ඔය පේන පංචුපාන්ස්කන්දේ අනනිත්‍ය වසින් අවබෝධ කලලා එක්ක දවසක් කිටිය අත ඇති. ඔයි ද එකන්නේ ඔයි ධර්මය අවබෝධ කලා හෙඩ් මැරුණනත්ත ඇති. ධර්ම අවබෝධ සේ ස්ටායින්ක කිය. ත්‍රීතියක් උපන්න මාගේ ශාස්තරන් වහන්සේ ම හිදිරයේ මට අනුශාසනාය කරනා කියලා. උපන් ප්‍රීතියෙන් සමාධය තවත් ප්‍රගට වන. ඒ මරහත්තයට වත්තනවා. දැම් අරහස් පල සමාපත්තියනවා. ලිපේ දර විතරයි. මහ විශල් හැලියක් භික්ෂුුණින් විසි තිස් නමඟටැම මේ මෝනකට සෝදාන්න. සීතක කාලි. භික්‍ෂුනිින් ධර්මය හලාවා මෑ භහවනාවෙන්ෙන්නවා. දොර ගිනිහල්ගේ දොර ඇරියම් මෑ භහවනාසුවෙන්න්න. ඇල්ල බල ද ික්ෂ බල ලිවත්තු කොල නෑ මෙයා භහනා කරන. ලිපපත්තු කරලනෑ මෙ භාන තහන්කයක් අපි කිව්වදය කරලනෑ. වචනයක් එන්න කලින්. දැන් අර අරහත් භික්‍ෂුණය දන්න දැ මෙයාල තරයි නපුරු වචනයයක් කිවත් ඒ කරමේනවා පිංහතුනක පුදම දෙයක්. ඒ කරම ඒනවා දැන් අපි මෛත්‍රිය තියනෙනකට අප බැන්නවත්. බනින කෙනකුට බයිනවට වැඩිය. මෛත්‍රයේ තියෙන කෙනකුට බනින එකේ විපාක වැඩිය. අපි ගොඩාක් රන්්ඩුවට යන්නේ කටගහගෙනන අයට දෙවසගෙන ඉන්නයිටද. ඉවසාගෙනන්නට තමයි අප ඔක්ොම ැස්පොට්ටික ගනයනය අප. මතක තියාගන්න දෙන්නම තකට තකේඒ රන්ඩුුවෙනවානම් දෙන්නටම බෙදල යන්නේ කරමයි. බෙදල ගිය කර්මය කරමයයි හැබැයි ඉවසන කෙනෙකුට බැන් නොත්තයෙම ඒ කර්මයන්නේ අපිට තමන්ට. තමන් කියන කර්මයත්යෙනවා අරය ඉවසන නිසා ඒක ආපහෝ අර පරාවර්තය නොව එකක් වෙන්නේ. පැහැදිලි නේද. ඒර පස්සේ දැන් කල්පනා කලා මේ අය එහෙම හිතුවොත් එහෙම හොඳ නෑම භික්‍ෂුණන්ට කෙලකිවවා ප්‍රියආර්යාවනි වතර වුණු වෙලාතියනකිව. ප්‍රියාරයාව බ වතරඋුණු වෙලාතියෙන්නේ පැම් පස්සුවන්නක වත නිදගෙනවා. දැන් ලිපේ ගින්දරක්වත්යෙනවාද. නෑ. අර හැලිය. මේ පියනයින් කරුරු ගොජ 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 ගාල නටනොවතුර යරුද්ධයෙන්. පට මතක හැටියට සෝනාද මන්දන්නේ භික්‍ෂුණනි ග ෙනම ඉරිවස්සේ බුදුරජාණණන්සේ ෂනෙහිම තාලෝක දහනකින් මතු වෙලා දේශනා කරනවා. වීර්ියවන්ත භික්‍ෂුණෙන් අතර අගග්‍රයි කිවමෑ එහම එකක් වීර්ගකයන්. එතකොට අද අප අපි අති දරමේ හැසිරෙන්ට තියෙන වීර්ය ගිලිහිලා ගිහිල්ලා. වෙනේවට ඕන තරන්ති න ගයක් හදනකුවත් මැරගෙන හරි හදන්නවා ගගන්න අතුවොත් මැරේගෙන හරිීගෙන ගන්නවා. ඒතින් නමුත් කුසල් දහන්දියුණු කරගන්නගේේ ලපි ටිකාග මේ බන භහනා කරන යන ගොට ඔන්න නින්දයනවා. ඒවාගේ හැමේක් කරනව මුකද්දුවය එකක්වෙන මේක තමයි ශපි, මේක තමයි ශපි. ධර්මය අවබෝධ නොවීම. ධර්ම අවබෝධ නොවීමේ ශපය කොච්චරද කියවන කයිබිඳල මරණින්මත්තේ බොහෝධනි කියයන්නේ සතරා පායි. සදරාපායයි ගිහිල්ලා නිරේ ගිහල්ලා නිරේ විදින දුක්කන්දරාව බුදුරජාන් වන්සේ වදාලා උපමාවකින් වට කියන්න බෑ කියලා. පින්වත් මහනන දවසට උල්පාරවල් තුන්සියක් අන කෙනෙක් අවරුදු සීයක් ජීවත්ව වුණුන් කොයි තරං වේදනාවක්ගේ විඳීද්ද. දවසට උල්පාරවල් තුන්සයක් වදිනු. ්‍රමයනේ උල්පාරවල් තුන්සියක් ගැන කවර කතාද එක උල්පාරකමුත් කොයි තරම් වේදනාවන්ද කිවා. එහ කෙන කවුරුදු සීියද්ජීවතනා කියන්න. උල්පාර තුන් සේවත් තහහිං වැඩිය වෙලා ඒක දොලාහහිෙන් වැඩිියවෙලා ඒක සීෙෙන් වැඩුවෙන් නඕනන්. පින්වත් මහනනේ ඒ විඳින දු දුක හිබාල පරුවතේ ළඟතිය අබැටයක් වගේ. නිරේ දුක හිමාලි පරුවතේ වගේ. කොච්චර දුක්කන්දරාවන් මේ මනුස ජවිත වරද්දගත්ත නිසා වෙනවාද කයින් වැරදි කරලා වශනෙන් වැරදි කරලා යි අප ධර්මයකිවන්න ඕනේ ඔය බන කියන්නේ පාපේට අපි මයි කියයා මිනිස්සොහිමයි කියන්නේ කියල ධර්මයට ගරහනවා මේ ලෝකයේ සතරාපායෙන් නිදහස් වට තියෙන එකම එක ධර්මේ තතාාගතයන් වහන්සගේ සිරි සත්ධර්මේ විතර.